ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. සෙයිගු ශියබ්දීන් මොහමඩ් ෂාෆි වෛද්‍යවරයා කළ සිසේරියන් සත්කමෙන් පසු යළි පිළිසඳ ගැනීමක් සිදු නොවූ බව පවසමින් අද 14 වැනි දිනටත් මවෝරු විශාල පිරිසක් කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි ඉදිරිපත් කළා. සත්කමෙන් පසු සංකූලතා ඇති වූ බවද මවෝරුන්ගෙන් එල්ලවන තවත් චෝදනාවක්. කුරුණෑගල ශික්ෂණ රෝහලට අද පැමිණිලි 27ක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සමග කුරුණෑගල ශික්ෂණ රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 711ක්. 2016 හත්වෙනි මාසේ 19 මම කුණෑග රෝහලට ආව දරු පෙසුස්සයා සඳහා ડોක්ටර් සාපි විසින්රෑ 11ට විතර සීස සත්කම කරා. මේ වෛද්‍යවරයා විසින් තමයි මාව සීස කරේ තනියම. මේ වෙනකොට දැන් අවුරුදු 9යි මට තාම බබාලා නැහැ. මිස බලධාරීන් කියන්නේ මව්වරුන්ට ආයේ මේ වගේ දෙයක් නොවෙන්නට වග බලාගන්න කියන එක තමයි කියන්නේ. වෛද්‍ය ෂාෆිට එරෙහිව මව්වරු 12 දෙනෙකු දඹුල්ල මහ රෝහලට අද පැමිණිලි ඉදිරිපත් කළා. මෙවන විට එම රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 126ක්. වෛද්‍ය ශාෆි දඹුල්ල මහ රෝහලේ වසර දෙකමාරක් සේවය කර ඇති අතර එම කාලය තුළ ඔහු සිසේරියන් සත්කම් 1206ක් සිදු කර ඇති බවයි රෝහල් වාර්තා හෙළි කරන්නේ. වෛද්‍ය ශාෆිට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත මෙවන විටත් ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 837ක්. මේ අතර වෛද්‍ය ශාෆිට එරෙහිව ගාල්ල තෙල්වත කාන්තා සංවිධාන එකමුතුව අද උදෑසන සීනිගම ශ්‍රී දෙවොල් මහදේවාලයේදී දේව කන්නලව්වක් සිදු කළා. මගේ විශ්වාසය මැක්සිස්.